සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ මේ එක්ව සිටින්නේ රාජකීය විද්‍යාලීය මද ශ්‍රී ලංකා සංගමයේ මගින් සංවිධානය කරනු ලබන ටැප්‍රොබ්‍රේන් 2021 දේශන මාලාවේ දෙවන දේශනයත් සමග මෙම දේශන මාලාව මගින් සංගමයක් විදිහට අප බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය පෙන්වන ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන සම්බන්ධ වටිනා තොරතුරු ඔබ වෙතගෙන ඒමට ඉතින් අද දින ටැප්‍රොබ්‍රේන් 2021 දේශන මාලාවේ දෙවන දේශනය සඳහා අපත් සමග සම්බන්ධ වී සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය සමල් විමුක්ති හේමචන්ද්‍ර මැතිතුමා අයබෝන් මෙතන අයබෝන් වැඩසටහන ආරම්භ කලන්ද ප්‍රථම ඔබතුමා ගැන කෙටියෙන් හැඳින්වීමක් කරලා අපි අපේ වැඩසටහන ආරම්භ කරමු යා මේ මැතිතුමාකම බය වුණා එකපාරට මේ ඔ මේ හැඳින්වීමක් කියන්නේ මෙහෙම පටන් ගත්තද කියන්නේ කෙනෙක්ට තමන්ව හඳුන්වලා දෙනවයි කියන එක 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 මම හිතන්නේ එක ටිකක් වෙනම සමහරවිට එක කේදවාචකයක් කෙනෙක්ට තමන්ව හඳුන්වා දෙන වෙනවයි කියන එක යා මං හිතන්නේ අහන්නේ මං ගැන කියන්නේ බොහොම මේ ටෙක්නිකල් හඳුන්වීමක් කරවටින් මම මේ මෑතකදී කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ කතිකාචාර්යවරයෙක් විදිහට මේ සේවය කරන්න පටන් ගත්තා. මම එතකොට ඉතිහාසය සම්බන්ධයෙන් මගේ තියෙන වෘත්තිමය සුදුසුකම් ගැන ඇකඩමික් සුදුසුකම් ගැන කියනවා නම් මම කොළඹ විශ්වවිද්‍යාලයෙන්ම තමයි මගේ ඉතිහාසය පිළිබඳ BA ඩිග්‍රී එක සම්පූර්ණ කරේ. ඊට අමතරව මම එංගලන්තයේ කිංස්ටන් විශ්වවිද්‍යාලයේ සහ හංගරි වල තියෙන සෙන්ට්‍රල් යුරෝපියන් යුනිවර්සිටි කියන විශ්වවිද්‍යාල දෙකේ දර්ශනය සහ දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් මාස්ටර්ස් දෙකක් කරලා තියෙනවා. බේසිකලි මේ දෙක තමයි يعني මම ඉතිහාස මම තම මගේ ඇතුලේ පොඩි ගැටුමක් තියෙනවා මම කවුද කියන එක. ඒ කියන්නේ ඉතිහාසක් නේවරේකද මොකද මම විවිධ විෂයන් ඔස්සේ දේවල් හදාගෙන තියෙන හින්දා මගේ ඇතුලේ තියෙනවා මම ඔය අහපු ප්‍රශ්නේ ඔබ කවුද කියන එකට ඇතර මටත් එහෙම මේ පටත් එක ඇතර මම මේ තාම විසඳ ගන්න බැරි වෙච්ච මේ ප්‍රශ්නයක් එක. බොහොමත්ම ස්තුතියි. ඉතිහාසය විතරක් නෙමෙයි බොහෝ ශේත්‍ර සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති කතිකාචාර්යවරයෙක් විදිහට ඔබතුමා හැඳින්වීමක් කරා. එතකොට ටැප්‍රොබ්‍රේන් 2021 දේශන මාලාව ආරම්භයේදී දෙවනි දේශනයේ ආරම්භයේදී ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න කැමතියි වර්තමානයේ බොහෝ දෙනා ඓතිහාසික සිද්ධස්ථානයකට ගිය විටදී එම සිද්ධස්ථානය පිළිබඳව ඇති කරගන්නේ කුමන ආකාරයේ අවබෝධයක්ද? ඒත් සමගම ඒ තුල පවත්න අඩුපාඩු මොනවාද යන වග ඔබතුමාට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඔබතුමා දකින්නේ මොන ආකාරයට? ඕ ශාමිකර මේ අපි සාමාන්‍යයෙන් අයිති දැන් අපි සාමාන්‍යයෙන් දැන් මමත් මේ ස්කෝලේ ඉන්න කාලේ හරි මම යැත්තේම ඓතිහාසික ස්ථානයක් නරඹන්න ගියාම අපි යනවනේ ට්‍රිප්ස් දෙමෝපියෝ එක්ක යාළුවෝ එක්ක අපි යනවනේ ඓතිහාසික ස්ථානයක් නරඹන්න. එතකොට අපි සාමාන්‍යයෙන් ඓතිහාසික ස්ථානයකට යන්නේ අපි ස්ථානයකට ගියාම අපිට හැම වෙලාවෙම අපි කරන දෙයක් තමයි අපි ඒකට හැම වෙලාවෙම මොකක් හරි ආගමික අනන්‍යතාවයක් දෙන එක. ඒ උදාහරණ ආගමික හරි මොකක් හරි කියන්නේ ජාතික හරි අනන්‍යතාවයක් දෙන එක. දැන් උදාහරණයකට අපි පොළොන්නරුවේ කොයි හරි ගියොත් අපි ඒක කියනවා ඔකේ මේක Hindu ස්ථානයක් Hindu දේවාලයක්. එහෙම නැත්නම් මේක බෞද්ධ පන්සලක් විහාරයක්. හරි මොනාරි අපි හැම කියලා අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා මේ යම් කිසි ආගමික ස්ථානයකට මේ කිසියම් වූ නිශ්චිත ආගමික අනන්‍යතාවයක් ලබා දෙන්න. හරි දැන් එතකොට දැන් අපි අද බෞද්ධ කියලා කිව්වම අපිට බොහොම පැහැදිලි බෞද්ධ සිද්ධාස්ථානයක් කියන්නේ මොකක්ද? හරි Hindu සිද්ධාස්ථානයක් කියන්නේ මොකක්ද? මුස්ලිම් ඉස්ලාම් සිද්ධාස්ථානයක් කියන්නේ මොකක්ද? හරි අද අපිට පැහැදිලි. හරි අපි උත්සාහ කරනවා අපි අද මේ ඉන්න අදහස ඇතුළේ ඉඳගෙන අපි දකින අතීත මේ
සිද්ධස්ථානයක් හරි මොකක් හරි අතීත අපි කියමුකෝ නිකන් ස්පේස් එකක් කියලා හරි අවකාශයක් කියලා හරි ඒ අපි අවකාශයත් අපි එක්තරා විදිහකට උත්සාහ කරනවා නම් කරන්න අර අපි ඒ දකින අපි මේ වර්තමානයේ හිතන් ඉන්න අනන්තතාවයේ ඇතුලේ. එතකොට මූලික වශයෙන් මම අද ඔයාලත් එක්ක මේ කතා කරන්න ඉන්නේ මේ අපිට ඇත්තටම එහෙම මේ එහෙම අපිට අවකාශයක් එහෙම මේ කියන්න අපිට එහෙම මේ හිතන් ඉන්න ඒ නාමකරණය හරි අපි නේම් කරන එක තියෙනවා රයිට් එක සිංහල බෞද්ධ හින්දු එහෙම කියලා මේ මම උත්සාහ කරන්නේ ඒක ඒ අපි අපි එහෙම තැනකට ගියාම අපි එහෙම හිතන එක මේ කොයිතරම් දුරට ප්‍රශ්නකාරීද කියන එක එක්තරා විදිහක ඔයාලත් එක්ක සාකච්ඡාවක් කරන්න මේ මේකෙදි මම පොඩි ස්ලයිඩ් එකක් පාවිච්චි කරලා තියෙනවා මම ඒක ඒක මම යොදා ගන්න මේ සාකච්ඡාවට මේ ආරම්භයක් විදිහට එතකොට මම මූලික වශයෙන්ම සාකච්ඡා කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ මේ ස්ථාන දෙකක් අරගෙන. හරි රම්බඩගල්ල මේ දෙකම තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රම්බඩගල්ල විහාරය සහ මේ ත්‍රිදී විහාරය කියන ස්ථාන දෙක අරගෙන මේ එක්තරා විදිහක ඒක ගැන ඔයාලත් එක්ක සාකච්ඡාවක් කරන්න. මේකෙදි මට ඇත්තටම මේ කියන්න ඕනාව තියෙනවා මෙන්න මේ මම මේ වාක්‍යයට ඉතාම කැමතියි. මේ මේ තියෙන මේ මේ එල්පී හාට්ලි කියන එයාගේ ද ගෝබිට් පින් කියන මම හිතන්නේ නවකතාවක් හිතන විදිහට මේ ඒකේ තියෙන මේ ප්‍රකාශයක් තමයි මේක ද පාස්ට් ඉස් අ ෆොරින් කන්ට්‍රි දේ ඩූ තින්ග්ස් ඩිෆරන්ට්ලි දෙයක් හරි සිංහලෙන් කියනවා නම් මේක මම පරිවර්තනය කරපු විදිහට අතීතය කියන්නේ ආගන්තුක දේශයක් මේ ආගන්තුක දේශයේ වැසියන් ජීවත් වෙන මිනිස්සු දේවල් කරන්නේ වෙන විදිහකට හරි මේක තමයි මගේ මේ මම කරමින් ඉන්න දේශනේ එක්තරා විදිහක මේ මෙන්න මේ අදහස තමයි අදහස මත ඉඳගෙන තමයි මම එක්තරා විදිහකට මේ දේශනය කරන්නේ. එතකොට මේ අපි අතීතයේ ආගන්තුක දේශයක් කියලා කිව්වම හරි අපිට ඒක ටිකක් ඒක පාට් එක අපිට අමාරු නේද ඒක දරා ගන්න මේ හිතා ගන්න මොකද අපි හැම වෙලාවෙම අපිට මේ අතීතයේ බොහොම මේ බොහොම මේ ෆැමිලියර් හරි අපිට බොහොම එක එක අපිට වෙනසක් පේන්නේ නැහැ නේ අපි අපිට අපි අනුරාධපුරයට ගියාම අපිට හිතෙනවා මේක ඕකේ මේක අපේම දෙයක් හරි මොකක් හරි මේක හරි බොහොම අපිට ෆැමිලිය ළඟයි අපිට හැබැයි දැන් මේ අදහස ද පාස්ට් ඉස් අ ෆොරින් කන්ට්‍රි කියව මෙතන අපිට ටිකක් පොඩි නුහුරු ගතියක් තියෙනවානේ රයිට් ආගන්තුක දේශයකට යනකොට ඒක ටිකක් නුහුරුයි මේ ඒතර මම මෙන්න මේ අදහස ඉඳගෙන තමයි ඇත්තටම මේ මේ සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට මම මෙතනදී ගන්නේ මම කලින් කිව්වා වගේ කුරුණෑගල තියෙන රිදී විහාරය සහ මේ සම්බඩගල්ල කියන විහාර දෙක මගේ කර්සර් එක පේනවද? ඔව්. හරි. එතකොට මේ රිදී විහාරය සහ මේ සම්බඩගල්ල විහාරය දැන් මේ දෙක අතර තියෙන කිලෝමීටර් 5ක වගේ දුරක්. හරි. එතකොට මම විශේෂයෙන්ම මේ දෙක තෝරගන්න එක ප්‍රධාන හේතුවක් තමයි එකක් මේ දෙක තියෙන එක ළඟ. හරි කුරුණෑගල දිස්ත්‍රික්කයේ රයිට් කිලෝමීටර් 5කට ආසන්න ප්‍රමාණය තියෙන එකකට ළඟ බොහොම ළඟ තරම්. එතකොට රම්බඩගල්ල විහාරය කියන්නේ බොහොම මෑතක හදපු එකක්. හරි රිදී විහාරය කියන්නේ අපි දැන් කතා කරන නියමිතයි ටිකක් සෑහෙන ටිකක් මේ ඉතාලම සෑහෙන මේ කරණි අතීතයකට අතීතයක් සනිටුහන් කරන තැනක් තමයි රිදී විහාරය. එතකොට මට ඇත්තටම මේ මම මේ දෙක තෝරගන්න එක හේතුවක් තමයි දැන් මට මම කැමති දැන් රිදී මේ රම්බඩගල විහාරය ගැන පොඩි සාකච්ඡාවක් කරන්න හේතුව තමයි දැන් මේ අපිට රම්බඩගල විහාරය අර අපි දැන් අපි මං කලින් මුලින්ම කිව්වේ අපි ඉතිහාස අපි මේ ඓතිහාසික ස්ථානයක් නරඹන්න ගියාම අපිට එකපාරට අපි ඒකට අනන්‍යතාවයක් අපි ඒකට දෙනවයි කියන එක. එතකොට දැන් මට කියන්න ඕනේ රම්බඩගල විහාරය කියන්නේ අන්න ඒකට හොඳ කියන්නේ ඒක අපිට හොඳට පේන තැනක්. රයිට් ඒක බෞද්ධ කියන අනන්‍යතාවේ හොඳට පේන තැනක්. ඒතර රිදී විහාරේ මම උත්සාහ කරන්නේ ටිකක් මේ අදහස තරඳුරට ප්‍රශ්නකාරීද කියන එක එක්තරා විදිහකට يعني පින්නනට වඩා එක්තරා විදිහකට සාකච්ඡාවක් කරන්න. ඔව් දැන් රම්බඩගල්ල විහාරය කියන්නේ බොහොම මෑතකදී නිර්මාණය වෙච්ච මෑතකදී ජනප්‍රියත්වයට පත් වෙච්ච මේ සිද්ධස්ථානයක්.
මොකද මෙතන මේක තමයි මේ බොහොම මෑතක කියන්නේ මේක අවුරුදු කිහිපයකට කලින් මේ මේ විශාල මේ අති දැවැන්ත මේ ශෛලමය හිඳි බුදු පිළිමය නිර්මාණය කරා. මේක මේක තමයි මේක සාමාන්‍යයෙන් කියන විදිහට මේක තමයි ලෝකේ තියෙන විශාලම ශෛලමය හිඳි බුදු පිළිමය. ඒතර මේකේ මේ 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 බුදු පිළිම නිර්මාණය වීමේ කතාවත් ඉතාම මේ රසවත් කතාවක්. ඒ තමයි මේකේ මූලික අරමු මේකේ මූලික මේ හේතුව වුණේ දැන් ඔයාලා අහලා ඇති තලේබන්වරු ඇෆ්ගනිස්තානයේ ඒ මලේ අල්ලගත්තට පස්සේ මේ බාමියන් බුදු පිළිමය විනාශ කරනවා. එතකොට මේ බාමියන් බුදු පිළිමය කියන්නේ තම මේ කියන්නේ තම මේ විශිෂ්ට ඒ වගේම විශාල නිර්මාණයක් මිනිස් නිර්මාණයක්. එතකොට දැන් මේක අර තලේබන් අර ඉස්ලාම් මේ ආගමික අන්තවාදී කණ්ඩායම මේක විනාශ කරාම මේ 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 පැත්තේ හිටපු තරුණ කට්ටිය මේකෙන් මේ සිදුවීමෙන් සෑහෙන තරහ ගිහිල්ලා එයාලා එයාලගේ තිබ්බ පොඩි පෙළඹවීමක් මේ මේකට පලි එකට එක කරන්න පලිගන්න මේ ඒ පැත්තේ තියෙන මුස්ලිම් මේ ප්‍රජාවට මේ හානි කරන්න පොඩි නැඹුරුතාවයක් තිබ්බා. ඒතර මේක ටිකක් ඒ කියන්නේ ජාතිවාදී ස්වරූපයෙන් යන්න තිබ්බ අරගල යන්න අරගලයක් වෙන්න බොහොම මේ නිශ්චිත කියන්නේ වෙන්න තිබ්බ මොහොතක මේ මේ රම්බණකල්ල විහාරේ හාමුදුරු මේ හාමුදුරු තීරණය කරනවා ඒ තරුණ ප්‍රජාවට ගිහිල්ලා කියනවා අපි ඒව කරන්න ඕන නැහැ අපි ඒ බාමියන් බුදු පිළිමය සිහි වෙන්න අපි ඒ වගේ එකක් මේ හදමු කියලා ඒ වගේ දැවැන්ත නිර්මාණයක් හරි එතකොට ඒක ඉතාලම දැන් මේක මම හිතන්නේ දැවැන්ත මේ ශ්‍රමය සහ මූල්‍යමය දායකත්වයක් ඇති ඇතුව කරපු දැවැන්ත නිර්මාණයක් සම මේක මම නව මේකට ගියාම ඇත්තටම ඉතාලම මේ සෑහෙන මේ සෑහෙන මේ අමන්දානන්දයට පත් වුණා මේකේ මේ මේකේ දැවැන්තත්වයේ ඒ ඔක්කොම එකේ තියෙන ඒ විශිෂ්ටත්වය දැකලා එතකොට මේ ඕක තමයි මේ 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 විහාරය සහ මේ 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 විහාරයට වඩා මේ 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 දැවැන්ත බුදු පිළිමය නිර්මාණය කරන්න මේ මූලික අඩිතලම උනේ ඒ ඒ බාමියන් බුදු පිළිමයත් එක්ක ඇති වෙච්ච ඒ ලංකාවේ ඇති වෙච්ච සිදුවීම. දැන් එතකොට මේක 2001 පටන් අරගෙන 2015 මාර්තු අප්‍රේල් කාලයේ වෙද්දි මේක නිම කරන කියන අවුරුදු 14ක වගේ කාලයක්. ඒතර මේකෙත් අර එක්තරා විදිහකට අපිට ගියාම දැන් මම මේකට නර මේක ඇතර මම නරඹන්නේ දැන් මම ඉතිහාසයේ විෂයට කැමැති උද්ගලෙක් විදිහට මම මෙතෙන්ට ගියාම මට ඇත්තටම මෙතනින් මේ ආවේ මේ අර අවුකන වගේ හරි කුමාලිකාවිල බුදු පිළිමය වගේ ඒ වගේ අර 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 පැරණි මේ අපේ අතීත මේ අපේ පැරණි අර විශිෂ්ට නිර්මාණත් එක්ක එක්තරා විදිහකට මේ සම්බන්ධතාවයක් මට එකපාරට මේකත් එක්ක පෙනුණා. හරි එතකොට සම මේකිනුත් එක්තරා විදිහට පෙන්වන්න උත්සාහ කරනවා ඒ අතීත ඒ අර ශ්‍රී විභූතියේ එක්තරා විදිහක තව නූතන ප්‍රකාශනයක් කියලා මේ බුදු පිළිමය. එතකොට දැන් මේ දැන් මෙතනට ගියාම දැන් මේ බුදු මෙතනට ගියාම මෙතන මේ දැන් මෙතන ඇත්තටම මේකේ මෙතන තියෙනවා මේ අර බෞද්ධමයි කියන හැඟීම. හරිද මෙතනට ගියාම දැන් සෑහෙන මේ බෞද්ධ අනන්‍යතාවය කියන එක බොහොම පැහැදිලිව පේනවා නිකන් හරි දැන් මම මේ කර්සර් එකෙන් මම පෙන්වුවා තින් දැන් මෙතන මේ ගල් උඩ මෙහෙම බෞද්ධ කොඩි හදලා හිටවලා තියෙනවා හරි ඒ වගේම දැන් මෙතන මේ දැන් මේ එන මාර්ගයේ හරි මේ රම්බඩගල විහාරයට එන මාර්ගයේ විවිධ බෞද්ධ මේ කවි හරි එහෙම අවවාද ඒ වගේම ඔය මේ පාලි පාඨ හරි එහෙම දේවල් තියෙනවා හරි මේ සහ මේ දැන් දැන් මම මේ මේ මේකද මේ සඳකඩ පහන ගත්තම දැන් මෙතන පේනවා දැන් මෙතන මේ 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 ගවයා ඉන්න සඳකඩ පහන තමයි තියෙන්නේ. හරි දැන් මෙතන මේ සිංහයා ගවයා අලියා අශ්වයා. හරි මේ මේ සඳකඩ පහන දැන් මේක මම හිතන්නේ මේ අර අනුරාධපුරයේ සඳකඩ පහන. රයිට් මොකද ගවයා අයින් වෙන්නේ පොළොන්නරු යුගයේදීනේ. පොළොන්නරු. එතකොට දැන් මේක මේ මම මම මේ පැරණි දේවල් පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි. නමුත් මම උපකල්පනය කරනවා කරා මේක මේ මේ අනුරාධපුර සඳකඩ පහන පහන කියන එක. ඒතර මේකේ තර මම අර කලින් කිව්වා වගේ අර මේක අර පැරණි අතීතෙත් එක්ක සම්බන්ධ කරන්න. ඒතර මේ වගේවා මේ එක උදාහරණ. හරි. ඊට පස්සේ මෙතන කෞතුකාගාරයක් තියෙනවා. එතකොට ඒ කෞතුකාගාරේ තියෙනවා බෞද්ධ පිළිම. හරි. ඒ වගේම ඒ පින්තූර. දැන් මේ මෙතන දැන් මෙතන මේ
මේකත් කියන දැන් මේක මේක නිර්මාණය කරේ ලංකාවේ කට්ටිය නෙමෙයි රයිට් මේක නිර්මාණය කරේ මේ මම හිතන්නේ තමිල්නාඩුවෙන් ආපු හරි කොරි ඉන්දීය ශිල්පියෙක් තමයි මේක නිර්මාණය කරන්නේ නමුත් නමුත් එක එක වැදගත්කම තියෙන්නේ ඒ කියන්නේ ඒ ඒ එතන ඒ අර ඉන්දීය දායකත්වය අපිට පේන්නේ නැහැ ඒ තැනට ගියාම රයිට් අපිට ඒ තැනට ගියාම පේන්නේ අර අර කලි කියෝ වගේ අර බෞද්ධ මේ ඒ ඒ ඒ ඒ ඇට්මොස්ෆියර් එක හරි මේ බෞද්ධයෙක් තුල ඇතිවන හැඟීම වැනි දෙයක් ඔබතුමා අදහස් කරා හැඟීම කියන්නේ අර මේක 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 අපේ මේක බෞද්ධයින්ගේ දෙයක් කියන එක රයිට් හරි දැන් උදාහරණයක් දැන් මෙතන මේ දැන් මේ 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 විශ්‍රාම ශාලාව මෙතන මේ පෝරුවේ තියෙනවා දැන් මේක විවෘත කරන්නේ මේ හිටපු හමුදා අපතිවරයෙක් හරි එතකොට අර ආපහු අර අපි කියනවා වගේ මේක අර අපේ මේ බෞද්ධයින්ගේ දෙයක් මේ මේ විදියට තමයි අපිට මේක මේ මේක හැම වෙලාවෙම මේ අවකාශය අපිට කියන්නේ දැන් මෙතෙන්ට ගියාම අපිට වෙන දේවල් මොකුත් හිතෙන්නේ නැහැ මේක අපිට හිතෙන්නේම රයිට් ඕකේ මේක බෞද්ධින්ගේ තැනක් බෞද්ධින්ට අයිති දෙයක් කියන එක තමයි මේ මූලික වශයෙන්ම කියන්නේ. ඒතර මේක එක්තරා විදියකට මම කියන්න උත්සාහ කරන්නේ මේ මේක තමයි ඇත්තටම අපි අද ආගමික අපකරි පැරණි ආගමික ස්ථානයකට ගියොත් අපි ඇත්තටම අපි ඉන්නේත් එහෙමනේ. දැන් අපි රුවන්වැලි සෑයට ගියොත් අපි 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 හැම වෙලාවෙම ඒක අපිට බෞද්ධ ස්ථානය. හරි ජේතවනාරාමයේ ටිකද අපිට බෞද්ධ ස්ථානය. හරි. දැන් එහෙමම දැන් මට කිය මට මේ පෙන්න නුවණම තිබි දැන් මේ රම්බඩගල්ල විහාරයට ගියාම එතන වෙන කිසිම වෙන මේ ලක්ෂණ නැහැ. හරි දැන් මෙතන මේ ඊශ්වරන් මේකේ මතන ඊශ්වරන් විශ්‍රාම ශාලාව මම හිතන්නේ මේක මේ මම හිතන විදිහට මේක ඒ කරපු නිර්මාණ ශිල්පියාගේ වෙනුවෙන් නමක් කරලා තියෙන්නේ. හරි නමුත් මට එතන මේ කියන්න උමනාව තියෙන මෙතන මේ ඒ වගේ පොඩි පොඩි අර බෞද්ධ නොවන දේවල් එකක් දෙකක් එහෙම තිබ්බට ඒක සමස්ත අවකාශය ඇතුළට ගියම දැන් මේක මේ විශ්‍රාම ශාලාව තියෙන එළියේ එළිය කියන්නේ මේක මේ අර තේරතනක නෙමෙයි දැන් මේක මේ තේරතනක කියන්නේ මේක මේ විහාරය තුලින් එළියේ හරි නමුත් විහාරයට යන කෙනෙක්ට දැන් මේවා පේන්නේ නැහැ මම මේ නිකන් දැමේ නමුත් මේක දැන් මේකත් විවෘත කරේ මේ අර අර මේ හමුදා අපතිවරයේ කියන තමයි මම ඒක මේ මේ විශ්‍රාම ශාලාවේ පින්තූරේ දැම්මේ මේ එතකොට දැන් මට කියන්න උවමනාව තියෙන දැන් මෙතන මේ වගේ දැන් මේ දැන් මේ රම්බඩගල්ල විහාරයට ගියාම අපිට බොහොම පැහැදිලි මේක බෞද්ධ රණතාවය කියන මේ තැනක් විදිහට අපිට මේ කියන්න පුළුවන් හරි එතකොට මෙහෙන්නම තමයි අපි වෙන මොකක් හරි අපි දැන් අපි වෙන වෙන ඓතිහාසික ස්ථානයකට ගියාමත් අපි හිතන්නේ හරි දැන් උදාහරණයකට අපි රිදී විහාරයට ගියාමත් අපි ඒ රම්බඩගල්ල විහාරය බෞද්ධ විහාරයක් කියය කියන මානසිකත්වය අපිට එකපාරට රිදී විහාරය ඇතුළට ගියාමත් එනවා. මොකද අපි මේ අර මම අර මුලින්ම කිව්වා වගේ අපි මේ අපි මේ හිත අපි මේ කල්පේ මේ අපි මේ වර්තමානයේ අපි මේ ඉන්න මේ Hindu බෞද්ධ ඉස්ලාමීය අනන්‍යතාවය ඇතුළින් ඉඳන් තමයි අපි එක්තරා විදිහකට මේ අතීතේ අපි දකින් අපි අපිට සමීප කරගන්න උත්සාහ කරන්නේ. දැන් රිදී විහාරයට ගියොත් රිදී විහාරය තමයි සුන්දර පරිසරයක තියෙන පැරණි ඓතිහාසික ස්ථානයක්. එතකොට මේ දැන් මේක එක්තරා විදිහකට මේ මේක මේ තියෙන ඓතිහාසික ලිපිව පරම්පරාව මේක ඇත්තටම ටිකක් බොහොම ජනප්‍රිය ස්ථානයක් මේ අතීතේ පැවතිච්ච. හරි. එතකොට මේකේ සෑහෙන බෞද්ධ මේ පැරණි මේ නටබුන් තියෙනවා. හරි නේද සාභිවිද සා මේකේ වැදගත්ම කාරණාව තමයි මේ ඉතිහාසයේ විවිධ කාලවල මේකට විවිධ ආකාරයේ මේ ප්‍රදානයන් ලැබිලා තියෙනවා ඒක තමයි මේකේ තියෙන මේ මේ විහාරස්ථානයේ තියෙන සුවිශේෂීත්වය ඉස්සර ඉඳන් දැන් දැන් මේ පඩිග පඩිපෙළ ඔස්සේ ගියාම මේ වෙන සංකීර්ණයකට යන්න පුළුවන් සංකීර්ණ කියන්නේ දැන් මම හිතන්නේ ගොඩක් නටබුන් නැහැ නමුත් එක්තරා විදිහට හිතා ගන්න පුළුවන් මේ වගේ පඩි පෙළවල් ඒවත් එක්ක ටිකක් මේක මේ ටිකක් දියුණු තැනක් විදියට තියෙන්න ඇති කියන එක. රයිට් දැන් ඒතර රම්බඩගල්ල විහාරය ගැන සාකච්ඡාව අපිට එහෙම තියෙනවා. හරි. ඒක කියලා දැන් මම කැමති රිදී විහාරයට යන්න. දැන් රිදී විහාරයට ගියාම දැන් රිදී විහාරය ගැන මේ අවකාශයෙන් අපිට හම්බ වෙන මේ පැරණිතම මිනිසාගේ සාක්ෂිය තමයි අර මෙතන මේ මේ කලින්
මෙතන මේ තියෙන ගල් මෙතන මේ තියෙන මේ ගල් මේ පර්වතයේ මේ තියෙනවා මේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සිය මේ ක්‍රිස්තු පූර්ව යුගයට අයිති මේ සෙල් ලිපියක් මේ මෙතන ඉතාම කුඩා ලිපියක් හරි එතකොට මේ මේක තමයි අපිට මේ 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 අවකාශය ගැන තියෙන මේ පැරණිතම මිනිසාගේ සාක්ෂිය හරි ඊට පස්සේ අපි ගියාම දැන් ඒ අපි අර මම අර කලින් පෙන්නපු පියගැට පෙළ ඔස්සේ ගියාම මේ තියෙනවා එක්තරා විදිහක මේ ඔය භික්ෂුන් වහන්සේලා කියන්නේ වෙනුවෙන් හතනපු ඔය මේ ලෙන් මේ ලෙන් සකස් කරලා රයි ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන විදිහට සකස් කරපු වට පිළිබඳ සාක්ෂි එතකොට ඊට පස්සේ මේක ඒ අපි පියගැට පෙළ ඔස්සේ ගියාම අපිට පේනවා මේ මේ ක්‍රිස්තු වර්ෂ 22 31 අතර හිටපු අමණ්ඩගාමිනි රජු රජු විසින් කරපු ප්‍රදානයක් පිළිබඳ මේ මෙතන මේ සෙල්ලිපියක් තියෙනවා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ක්‍රිස්තු වර්ෂ 2 3 සියවස් වලට අයිති සෙල්ලිපියක් මේ එතකොට මෙතන ක්‍රිස්තු වර්ෂ 5 7 සියවස් වලට අයිති සෙල්ලිපියක් හරි දැන් පේනවනේ විවිධ කාලවල මේකට විවිධ ආකාරයේ මේ ප්‍රදානයන් සහ ඒ වගේ දේවල් වෙලා තියෙනවා. දැන් මේක තමයි මම ටිකක් කැමති එක. දැන් මෙතන ඇත මේක ඇතුළට ගියාම මේ විහාරයක් තියෙනවා. ඒක ඒක මේ අර Hindu දේවාල සැකැස්මට සැලැස්මකට මේ සමාන විදියට පොළොන්නරු යුගය කරපු දේවාලයක් තියෙනවා මේ මේක 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 එතන තියෙන මේ බෝඩ් එකට අනුව මේකට කියන්නේ වරකවැලඳු විහාරය කියලා රිදී විහාරේ එතකොට මේ මට එත මේක එක 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 දෙයක් මට කියන්න ඕම නම් දැන් මෙතන දැන් අර අපි කියන දැන් මේ රිදී විහාරය ඇතුලේ අර Hindu ලක්ෂණ සහිත මේ ගොඩනැගිල්ලකුත් තියෙනවා පොළොන්නරු යුගයේදී අපිට බැහැර වෙන්න වෙනවා මේ රිදී විහාරය කියන්නේ බෞද්ධයන්ගේ විහාරයක් නෙමෙයි කියන්නේ අපිට අපිට මේ එක පාට එහෙම එහෙම නිගමනයකට එන්න හොඳ නැහැ දැන් බැහැර වෙනවා කියමු අපි එක පාට බොහොම අර නිගමනයකට එනවනේ මම යෝජනා කරන්නේ නිගමනයකට එන්නේ නැතුව අපි පොඩ්ඩක් විවෘතව එක දිහා බලමු කියලා හරි කියන අද අපි දැන් අපි අපි දැන් කලින් ගියාම මේ දැන් අපි බෞද්ධ කියන අවකාශය ඇතුලේ තියෙනවා දැන් Hindu සැකැස්මකට හදපු විහාරයක් right එහෙම ඊට පස්සේ අපි ගියාම මේ තව අතීතයට දැන් මේක 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 12 වෙනි සියවස වගේ හරි නේද ක්‍රිස්තු පූර්ව යුගේ ඉන්න දැන් එක කාලවල ඇවිල්ලා දැන් මේ දැන් මේක දැන් 12 වෙනි සියවසට වගේ කාලේ 11 වෙනි 12 වෙනි 13 වෙනි සියවස අතර කාලේ හදපු රිදී විහාරය ඇතුලේ හදපු විහාරයක්. හරි. එතකොට මේ ඊපස්සේ අපි ගියාම දැන් මේක තව තියෙනවා මේ නුවර යුගයට අයිති මේ ලක්ෂ දේවල්. දැන් ඒකේ තියෙන ප්‍රධාන දැන් දැන්ට සාමාන්‍යයෙන් සැලකෙන ප්‍රධාන විහාරය විදියට සැලකෙන කොටස ඇතරම නුවර යුගයේ හදපු එකක්. ඒතර නුවර යුගයේ දැන් මේ බිතු සිතුවම් right නුවර යුගයේ චිත්‍ර එහෙම තියෙනවා. හරි කියන්නේ සෑහෙන ඊටාම මේ යුගයේ මේ 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 රිදී විහාරයේ ඉතා වැදගත් මොකද මේ චිත්‍ර බොහොම මේ ආරක්ෂිතව සුරකිලා තියෙනවා මේ චිත්‍ර විවිධ දේවල් කතා වෙනවා ඒකේ මේ සහ මට මේ ඒක ඇතුලේ මේ තියෙනවා මේ මේක ඉතාම විශේෂයි ඒ තමයි දැන් මේක මේ මල්ලාසනය එක්තරා විදිහකට මේ ලම්දේසීන් හරහා ලැබුණු මේ ටයිල්ස් වලින් තමයි මේ මල්ලාසනය හදලා තියෙන්නේ හරි දැන් අර පැහැදිලිින් දැන් අර අපි අර කලින් රම්බඩගල විහාරයේ තියෙන එක ඒ හැඟීම එන්නේ නැහැ ටිකක් දැන් රිදී විහාරයට ගියාම හරි එතකොට දැන් ලන්දේසින් හරහා ලැබිච්ච ටයිල් තියෙනවා දැන් මේකේ මේ ඉතාම වැදගත් එකක් තමයි මේ මේක ටිකක් ක්ලියර් මදි මෙන්න මේ ටයිල් එක දැන් මෙතන පෙන්වන්නේ ඇත්තටම මේ ජේසුස් වහන්සේගේ අර මේ අර උත්තාණය අර මරණින් අර අන්ත නැගිටීම නේ මේ මේ යා ජිසුස්වන්ට මරා දැම්මට පස්සේ අර නැවත අර උත්සාහනේ වෙනවනේ රයිට් එතකොට ඒක නිරූපණය කරන මේ මේ ටයිල් එකක් තමයි මේ මේ මෙතන තියෙන්නේ හරි මේ මල්ලාසනේ මේ මේ විහාරයේ මල්ලාසනේ තියෙන්නේ ටයිල් එක එහෙම හරි දැන් එතකොට මේ
මේකෙන් මොකක්ද කියන්නේ දැන් අපි අර රම්බඩගල්ල විහාරයට ගියා වගේ අපිට එකපාරට පුළුවන්ද මේ රිදී විහාරයට ගිහිල්ලා මේක මේ බෞද්ධ අනන්‍යතාවයක් තියෙන විහාරයක් නොකරි අපිට එහෙම කියන්න පුළුවන්ද නිකන් මේ ඒ වගේ මේ දැන් මම යෝජනා කරන්නේ ටිකක් අපිට කියන්න පුළුවන් නමුත් අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ අපි මේ වගේ දේවල් කියනකොට පොද අරමකේ ගොඩක් වෙනත් ආගම්වල ආభాෂය ලැබිලා ඔව් තියෙනවා තියෙනවා විහාරය. දැන් උදාහරණයක් අපිට මේක අනිත් පැත්තට අහන්න පුළුවන් දැන් මේ ප්‍රශ්නය මම මේ කියන එක අපිට අනිත් පැත්තට අහන්න පුළුවන් දැන් අද කාලේ අපි පන්සලක් හදද්දී අපි මොකක් හරි ජේසුස් වහන්සේගේ මොකක් හරි ටයිල් එකක් අපි මේ ඒක නිරූපණය වෙන ටයිල් එකක් අපි මේ මල්ලාසනයට දානවාද රයිට් අපි දාන්නේ නැහැ නේ මොකද අපි මොනවද දැන් රම්බඩගල්ල විහාරය අපි යනවා වගේ අපි බොහොම මේ සවිඥානිකයි බොහොම කොන්ෂස් අපි ඒ වගේ දේවල් කරන්නේ නැහැ. හැබැයි දැන් මෙතන මේ එදේ වෙලා තියෙනවා. සහ ඒක මේ කවුරුත් දැන් කඩලත් නැහැ ඒක බොහොම ඒ කියන්නේ මිනිස්සු අද උනා නම් දැන් තාර ගාලා හරි මොනවා හරි දැන් හරි මොනවා හරි ඒක හරි කරනවනේ අපි මේ වැරද්ද නිවැරදි කරන්න. මේක එහෙම වෙලත් නැහැ මේව බොහොම සුරකිව තියෙනවා. right? එතකොට මට ඇත්තටම මේ ශාමිකර කියන්න උවමනාව තියෙන්නේ අපි අතීතය මේක මට ඇත්තටම මේක කියන්න උවමනාව තියෙන්නේ අපි ඓතිහාසික ස්ථානයකට ගියාම අපිට පුළුවන් නම් මේ අපි මේ අද හිතන විදිය අපි මේ අද හිතන විදිය මේ පොඩ්ඩක් තියලා ඒක පැත්තකින් තියලා විවෘත මනසකින් ඒ දෙස ඕ අපිට පුළුවන් නම් පොඩ්ඩක් ඒක දිහා විවෘත ඔය කියන වගේ විවෘත මනසකින් බලන්න අපිට නිකන් අතීතය පිළිබඳ වෙනත් ලෝකයක් අපිට පේන්න පුළුවන්. හරි දැන් උදාහරණයකට දැන් හරි කියන්නේ ඕනම් මේකට කියනවා බෙදා හදාගත්ත සංස්කෘතියක් දැන් මෙතන තියෙන්නේ දැන් හරි අර කොහොම හින්දු ආභාෂය රයිට් ලන්දේසීගේ උදව් ඒ වගේම අර ජේසුස් වහන්සේගේ මේ කියන්නේ හරි එහෙම කියන දේවල් හරි කියන්නේ මේක එක්තරා විදිහට අපි අර හිතනවා වගේ අපිට බොහොම අපි අතීතයේ බොහොම මේ අපි අතීතය ගැන අපි කල්පනා කරන්නේ බොහොම මේ නිශ්චිත බොහොම බොහොම ඍජු දෙයක් විදියට මේ බොහොම දෘඩ දෙයක් විදියට මේ වෙනස් වෙන්නේ නැති බොහොම හරි හැබැයි අපිට මෙහෙම දැන් මේ වගේ දේවල් අපි පොඩ්ඩක් වෙන විදියකට කල්පනා කරලා බැලුවොත් මේ අපිට ඇත්තටම කියන්නේ වෙනත් ලෝකයක් වෙන්නේ අර මම ආරම්භයේදී කිව්වා වගේ මේ අර අතීතය කියන්නේ ආගන්තුක දේශයක් කියන එක මට හිතනවා මේ අපිට පුළුවන් විවෘත මනසකින් අපි ඉතිහාසය මේ අතීතය දිහා අපි බැලුවොත් මේ මට දැන් ඔයකින්ද මම කැමති ඔයාලට යෝජනා කරන්න දැන් මේ වගේ තැනකට ගියාම මේ ඓතිහාසික ස්ථානයකට ගියාම මේ පුළුවන් තරම් ඒක දිහා අර විවෘතව සහ විචාරශීලීව බලන්න කියන එක right මේ දැන් උදාහරණයකට දැන් මේක මම පොඩි දෙකින් කියලා මේක නවත්තන්න දැන් මම ඇවිල්ලා ඇහුවම මේ දැන් මෙතන මේ රිදී විහාරේ ඉන්න කට්ටියකින් මේ අර ටයිල්ස් ගැන ජේසුස් වහන්සේ ඉන්න ඒක ගැන ටයිල්ස් ගැන මම මෙතන ඉන්න එක්කෙනකින් අහුවම එයා මට දීපු උත්තරේ තමයි මේකෝ මේ මිනිස්සුන්ට මේ වැරදිලා මේ දාපුවනේ. හරි. ඒ කියන්නේ අපි උත්සාහ කරනවා අර අර ඒක අර අපි මේ දැන් ඉන්න අර මේ ෆ්‍රේම් වර්ක් එකට අපව ඔබ ගන්න. දැන් අපි එක කොහොම එක වැරදිලා දාපු දෙයක් කියලා අපව අර අපිට අතීතය කියන එක සමීප දෙයක් වෙනවනේ. අර ආගන්තුක බව නැති වෙනවා. අර ෆොරින්නස් කියන එක නැති වෙනවා. නේ? හැබැයි අපි හිතුවොත් නෑ එහෙම වෙන්න බෑ ඉතින් එහෙම ඉච්චරම මෝඩ වෙන්න බෑනේ මේ හාමුදුරුවෝ ඔතන කට්ටිය ඉන්නවනේ හාමුදුරුවෝ ඉන්නවා ඒ කියන්නේ හදන කට්ටිය ඉන්නවා ඒ කියන්නේ ඉච්චරම වැරදෙන්න විදියක් නැහැ කියලා අපි හිතුවොත් අපිට පේනවා නිකන් අතීතය කියන එක මේ ටිකක් වෙනස් දෙයක් ඒක මේ අපි හිතන තරම් සරල නැහැ අපි හිතන තරම් මේ ඒකමානීය නැහැ හරි එහෙම නැත්නම් සමජාතිය නැහැ කියන එක මේ එක්තරා විදිහට අපිට පේනවා ඒකෙන්ද මම ඔයාලට යෝජනා කරන්නේ මේ දැන් පාසල් ශිෂ්‍යෝ විදිහට සෑහෙන ට්‍රිප්ස් යනවා හරි එහෙම තියෙනවානේ ස්කෝලේ ට්‍රිප්ස් තියෙනවා ක්ලාස් ට්‍රිප්ස් තියෙනවා හරි එහෙම යනකොට දැන් ඒ වගේ බලන්න ගියාම පොඩ්ඩක් මේ උත්සාහ කරන්න මේ අපි මේ දන්න දෙයට වඩා
රිදි විහාරය බෞද්ධ කියන එක අපි දන්න දෙයක් රයිට් අපිට හැමෝම කියන දෙයක් අපිට පුළුවන් ද අපි දන්න දෙයට වඩා වෙනස් දෙයක් අපිට මේ කියන්න හොයාගන්න හරි මම හිතන්නේ ඒක තමයි يعني එහෙම කරොත් ඉතිහාසය කියන එක ඉතාම මේ රසවත් විෂයක් සහ මේ සහ ඔයාලා මේ යන ට්‍රිප්ස් එහෙම ඉතාම මේ සෑහෙන මේ රසවත් දේවල් බවට පත් වෙන්න පුළුවන් මේ මම හිතන්නේ මට පුළුවන් එතරම් මේ සාකච්ඡාව ඉවර කරන්න මේ කිටි දේශන ඉවර කරන්න ඔබතුමා ඒ සඳහන් කරපු ආකාරයට රිදී විහාරයේ දක්නට තිබ්බ අන්‍යාගමී නැත්තම් හින්දු සහ ක්‍රිස්තියානි ආභාෂයේ තිබ්බ ඒ දේවල් ඒ නිර්මාණ තුලින් හෙළිවන ඓතිහාසික තොරතුරු මට නිශ්චිතව කියන්න ඒ දේවලින් ඓතිහාසික තොරතුරු හමු වෙනවට වඩා මේ ශාමි කර එතන ඇත්තටම කියන්න ඕනකම තියෙන්නේ මේ අපි මේ අද හිතනවට වඩා වෙනස් විදියකට තමයි ඒ කාලේ මේ අපි හිටපු පැරණි මිනිස්සු මේ ආගමත් එක්ක ගනුදෙනු කරේ කියන එක. ඒක තමයි මට කියන්න කිව්වා අපි දැන් අද අපි බොහොම මේ දුන සවිඥානිකයිනේ අපි බෞද්ධ පන්සලකට ගියොත් හරි අපි එහෙම මේ අපි බොහොම සවිඥානිකයි අපි අපේ ආගම මොකද්ද කියලා අහුවොත් අපි බොහොම සවිඥානිකව කියන ඕකේ මම බෞද්ධ කියලා. ඒක මම කතෝලික එහෙම නැත්නම් මම හින්දු මම ඉස්ලාම් අයිබෝ අපි බොහොම සවිඥානිකව කියලා. සබම විශ්වාසනේ විශ්වාසිකයි හරි හැබැයි අපිට දැන් මේ රිදී විහාරය සම්බන්ධයෙන් දැන් රම්බඩගල විහාරයට ඒක හරි right මොකද රම්බඩගල විහාරය කියන්නේ දැන් අපි මේ අද දකින අද අපි මේ හිතන විදියටම හදපු එකක් තමයි රම්බඩගල විහාරය හරි හැබැයි අපි රිදී විහාරයට ආවොත් ඒක ඓතිහාසික කාලෙන් කාලට වෙච්ච මේ ඓතිහාසික විකාශනයත් එක්ක අපිට අරතරම්ම මේ විශ්වාසකින් කියන්න අමාරුයි මේ මේක බෞද්ධ කියලා. ඒක බෞද්ධ කියලා කියන්න පුළුවන් තමයි. නමුත් ඊට වඩා තියෙනවා එතන බෞද්ධකමට වඩා එහා ගියපු දෙයක්. අර වෙන වෙන ආගම් වලින් ලැබපු ආభాෂය. කොහෙද වෙන මේ බෙදා හදාගත් සංස්කෘතියක් කියන කාරණා. හරි. ඒ වගේ දේවල් අපිට ඇත්තටම මේ වගේ සාධක ඔස්සේ අපිට පුළුවන් මේ විදිහට පැරණි සමාජය පිළිබඳව මේ අර්ථකථනයක් දෙන්න. ඔබතුමාගේ මේ වටිනා අදහසත් සමග අපි සාමාන්‍යයෙන් දැන් මෙතනින් ඉදිරියට ඓතිහාසික ස්ථානයකට ගිහිල්ලා මම සඳහන් කරපු ආකාරයට විවෘත විදියට සිටීම තුළින් අපිටත් රටටත් ලැබෙන්නේ මොන ආකාරයේ ප්‍රයෝජනයක්? ඕ ඒක ඉතාම මේ වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් අපි පොඩ්ඩක් අපිව පැත්තකට දාලා අපි රට ගැන හිතලා පොඩ්ඩක් කල්පනා කරොත් දැන් දැන් අපි දන්නවා දැන් අපි අවුරුදු 30ක ඉඳාම විශාල වයි මිනිස්සු දාස් ගානක් මැරිච්ච යුද්ධකින් දැන් අවුරුදු මම හිතන්නේ දැන් 10කට පාසන්න කාලයක් දැන් ගෙවිලා ඉවරයි. මම දන්නේ ඔයාලට දැන් මතකයක් තියෙනවද කියලා මේ යුද්ධ සම්බන්ධයෙන්. දැන් අපි නම් ඇත්තරම මේ අපි ඉපදෙන්නේම යුද්ධෙත් එක්ක. හරිද? අපි බෝම්බ පිපිරීම් කියන එක අපේ ජීවිතවල ඉතාම මේ ඉතින් බොහොම සාමාන්‍ය දේවල් දැන් මම ගිය ආනන්දෙට දැන් අපි ඉස්කෝලේ එහා පැත්තේ අපි ඉස්කෝලේ ඉගෙන ගන්නකොට මේ බෝම්බ පිපිරෙනවා. හරි. මේ දැන් මගේ ගෙවල් ආසන්නේ බෝම්බ පිපිරෙනවා. මගේ යාළුවන්ගේ ගෙවල් ආසන්නේ බෝම්බ පිපිරෙනවා. ඒතකොට මේවා එක්තරා විදිහකට දැන් මේ දැන් මෙහෙම පිපිරෙන එක හේතුවක් තමයි දැන් මේක දැන් මෙහෙම බෝම්බ පිපිරෙන එක හේතුවක් තමයි අපිට බැරි වෙලා තියෙනවා මේ බෙදා හදාගත්ත සංස්කෘතිය දැන් මේ ඓතිහාසික ස්ථානවල තියෙන මේ බෙදා හදාගත්ත සංස්කෘතිය මේ පිළිගන්න අපි ඒ වෙනුවට කැමති ඒක අපේ කියලා බදා ගන්න මේ අපි දැන් එතකොට ඒක මේක මේක මම මේ කියන්නේ මේ මේක දෙපැත්තෙන්ම right මේක හැම පැත්තෙම වෙන එකක් තමයි අපි හැම වෙලාවෙම කැමති යම් කිසි ස්ථානයකට ගියාම මේක බදා ගන්න මේක අපේ කියලා බදා ගන්න හරි. නමුත් අපි කැමති නම් මේකේ තියෙන මේ අනිත් කට්ටියත් එක්ක තියෙන මේ සම්බන්ධතාවය සම්බන්ධයෙන් අපි විවෘත වෙලා අනිත් කෙනා ගැන අනිත් කෙනාවත් අනිත් ප්‍රජාවනුත් අපිට පුළුවන් නම් මේ අර මේ appreciate කරලා right ප්‍රශංසා කරලා යාළගේ දායකත්වයට ප්‍රශංසා කරලා අපිට පුළුවන් නම් ඇත්තටම මේ ඓතිහාසික ස්ථාන කියවන්න
මේ ඇත්තටම අපේ මේ තියෙන ගොඩක් ප්‍රශ්නවලට මේ අපිට එහෙම ආකල්පමය වෙනසක් කරගන්න පුළුවන් නම් මේ තියෙන ප්‍රශ්නවලට ඇත්තටම මේ ලොකු විසඳුමක් එකකින් ලැබෙන්න පුළුවන්. මේක මේ තමන්ගෙම කියලා කරගන්න තු මේක අනිත් කෙනත් මේක ඉන්නවා. මේ අවකාශය මගේ විතරක් නෙමෙයි මේ අවකාශය හැමෝටම අයිති අවකාශයක් කියන ආකල්පය අපිට දරාගන්න මේ තියාගන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ මේ රටටත් වැදගත්. ඒ වගේම පුද්ගල විතරක් අපිට වැදගත් ඉතින් අපි අනිත් කෙනාම අඳුනගන්නකොටනේ අපිත් වර්ධනය වෙන්නේ. හරි අපි අපේ කට්ටියම විතරක් ආශ්‍රය කරනවා නම් අපි දන්නේ අපේ කට්ටිය ගැන විතරනේ. අපි හැබැයි වෙන කට්ටියවත් අපි ආශ්‍රය කරනකොට අපි දන්නවනේ ඒක ඔච්චර සුන්දර දේවල් අපි අතර පුමාරු වෙනවද කියන එක. ඕක තමයි මම හිතන්නේ මේ මේ අපිට මේ වගේ ප්‍රවේශයක් ඔස්සේ අපිට මේ කරන්න පුළුවන් දෙ. ජාතිවාදය වගේ දේවල් නවමානයකට ගෙනල්ලා ඉතිහාසය ඇතුළෙන් ඒ ජාතිවාදය කියන එක නැති කරගන්න උත්තර දීමේ අවස්ථාවක් අද අපිට හම්බුණා. රිදී විහාරය සහ රම්බොඩගල්ල විහාරය පිළිබඳ විස්තර කරලා ඒ දේවල් පිළිබඳව මනා හරවත් දේශනයක් කරලා. මේ වැදගත් දේශනයේ අවසානයට අපි පැමිණ සිටිනවා. ඉතින් ඔබතුමාට තැප්‍රබ්‍රේන් 2021 දේශන මාලාව සම්බන්ධයෙන් ඔබතුමා දරන අදහස මොකක්ද? ඔව් මට ඇත්තටම මේ මම හිතන්නේ මේ මේ වගේ දේශන ඉතාම වැදගත්. ඒ කියන්නේ අපිට අපිට මේ අපිට එකක් අපිට ඉතිහාසය පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් හම්බ වෙනවා. හරි? ඒ වගේම දැන් මගේ උත්සාහයේ තිබෙක් කරා විදිහට ඔයාලට දැන් ඊළඟ දේශනවලදී අනිත් කට්ටිය තොරතුරු ඉදිරිපත් කරා මම එක්තරා විදිහට ඔයාලට යෝජනා කරන්න. ඒතකොට මේ වගේ ප්‍රවේශයක් ඔස්සේ පුළුවන් ඔයාලට ඒ තොරතුරු මේ බලන්න කියන කාරණාව. එතකොට මේ ඇත්තටම ශාමිකර මේ වගේ මේ පාසල් ශිෂ්‍යින් විදියට මේ වගේ දෙයක් කිරීම මම හිතන්නේ ඉතාම මේ මේ වගේ බුද්ධිමය දෙයක්. මොකද දැන් ඉදානේ මමත් ඉස්කෝලේ හිටපු කෙනෙක් විදියට අපි සෑහෙන ආවේගශීලී අපි කැමති නැහැ මේ බුද්ධිමය සාකච්ඡාවල නිරත වෙන්න. මේ නමුත් ඔබලගේ ප්‍රවේශය ඒකට වඩා වෙනස්. ඒ කියන්නේ ඉතාලම ඊට වඩා බුද්ධිමය හරි මේ එක්තරා විදිහක මේ කියන්නේ අර ආවේගවලින් තොරව එක්තරා විදිහකට පුළුවන් කියන්නේ ඉතිහාසය පිළිබඳ මේ අදහස් වලට ඇහුම්කන් දෙන්න තියෙන හැකියාව වර්ධනය කර ගැනීමත් ඉතාම වැදගත්. ඒ කියන්නේ මම ඇත්තටම සුබපතන ඔබලගේ මේ ව්‍යායාමය සාර්ථක වෙන්න කියලා සහ මම මේ විශේෂයෙන්ම චන්දික තමයි මාත් එක්ක මේක මේ සංවිධානය කරන්න මූලික මේ කරේ. ඒතර චන්දික ඇතුළු සහ චන්දිකර ඔබ මෙහෙ උතු ඇතුළු මේ රාජකීය විද්‍යාලයේ මම ශ්‍රී ලංකා කණ්ඩායමට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මට මේක පිළිබඳ මේ අදහස් දක්වන්න ඉඩ ලබා දීම සම්බන්ධ ඉතිහාසයේ තොරතුරු නව මානයකට ගෙනල්ලා නවගු මුහුණුවරක් දුන්න තැප්‍රබ්‍රේන් 2021 දේශන මාලාවේ දෙවන දේශනය මෙතනින් අවසන් වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සමල් විමුක්ති හේමතරංජ මැතිතුමනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. අයිබෝ.